වස්ථාවේ සම්බන්ධ ලක්ෂණ සියුම පූජ්‍ය පක්ෂී සිමුගනාගේ මවසරයි. ඒ වගේම සම්පත්දායකත්ව සපේන ආචාර්ය ප්‍රභාත් තීරණායක ආචාර්ය පින්මිනිස් තුමා. ඒ වගේම ජෝසප් ස්ටැන් මාත්ම ප්‍රසන්න විද්‍යානගේ මාත්ම ඇතුළු ඔබ සිමුගනාගේ මවසරයි සහභාගී වෙන්න ඉදවත් ඔබ සිරු දෙනා. මට හිතනවා අද දවසේ මේ මාතෘකාව කතා කරනකොට අපිට වැදගත්ම ඒ තමයි තව නවෝදිනකින් පාසල් පටන් ගන්නවා නම් අපි කුමන තැනකද ඉන්නේ? අපි ඒ සඳහා සූදානම්. රටක් වශයෙන්, ජාතියක් වශයෙන් ළමයින්ගේ අධ්‍යාපනය සම්බන්ධ අපගේ අවධානය මේ මොහොතේ තියෙන්නේ මොන වගේ මට්ටමකද තියෙන්නේ? මේක තමයි අපිට වැදගත්ම දේ. පැත්තකින් ඇහෙනවා පාසල් පටන් ගන්නවා, එන්නත් කරන සිද්ධ වෙනවා. ඒ වගේම එහි එක එක මේ විභාග ගැන කතා කරනවා, විභාගයට ඉල්ලුම් පත්‍ර දෙමින් ගැන කතා කරනවා. ඒවත් වගේම ගුරුවරු මේ සටනේ ඉන්නවා. දැන් මට පේන්නේ මේ සියලු දේ මේ අධ්‍යාපනය පිළිබඳ කිසියම් සමාජය තුළ මේ ඒකාත්මික බවක් නැති බව තමයි මේකෙන් පේන්නේ. සාමාන්‍යයෙන් මේ මොහොතේ වෙනත් රටවලුත් කොවිඩ් වලින් පස්සේ අධ්‍යාපනය සඳහා සූදානම් වෙනවා. අධ්‍යාපන සඳහා සූදානම්. ඒ කුමක්ද? පාසල් පටන් ගන්න ඕන, ඒක අවශ්‍යතාවයක්. ළමයි දිගටම අධ්‍යාපනයෙන් බැහැරව තියන්න බෑ. කුමන තත්ත්වයක් තුළ වුණත් ළමයින්ට අධ්‍යාපනය දිය යුතුයි. මොකද මේ ළමයින්ගේ ළමා කාලය අධ්‍යාපනය ලබා දෙන්න සුදුසු කාලය. ළමයින්ට අහිමි වෙන එක නවත්තන්න බෑ මේ කොවිඩ් තත්ත්වය තුළ. එහෙම නැත්නම් වෙනත් ආපදා තත්ත්වයක් වුණත් ඒක එහෙමමයි. හැබැයි මේ තත්ත්වේ අපිට ස්ථීරසාර විසඳුමකට එයි කියලා මානයක්වත් අපිට නැහැ. අපේ ළමයිට ආරක්ෂාකාරී ලෙස නැවත අධ්‍යාපනය ලබා දෙන්නට සුදුසු විකල්ප අධ්‍යාපන ක්‍රමවේද වෙන්න පුළුවන්, සාම්ප්‍රදායික අධ්‍යාපන ප්‍රවේශ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තාක්ෂණයේ පදනම් කරගත්ත නවීන අධ්‍යාපන ක්‍රමවේද වෙන්න පුළුවන්. අපි වහම ආරම්භ කරන්න ඕන. ඒතකොට ඒකට තියෙන යටිතල පහසුකම් ආරම්භ කරන්න ඕන. අපි දැක්ක පෞගේ දවස්වල ප්‍රංශේ වගේ රටවල වෙනත් රටවල පෘතුගාලේ විශේෂයෙන් අපි දැක්කා මේ පින්තූරයක් ෂෙයා වුණා. කොහොමද ඊළඟ දැන් කොවිඩ් වලින් පස්සේ ළමයි දුරස්ථභාවය රැකගෙන ඒ තමන්ගේ අධ්‍යාපනය ලබා දෙන්නේ සූදානම් වෙන්නේ? නමුත් අවසන්වකට අපේ රටේ අධ්‍යාපනයේ මේ පාසල් 44 ලක්ෂයක් දරුවෝ වෙනුවෙන් නෙමෙයි සූදානම් වෙන්නේ, මහපාරවල් හැදෙන්නේ. දැන් මේක තමයි මේ අපි හිතන්නේ මේ කොවිඩ් තත්ත්වය තුළ ඊළඟ පරම්පරාව, ඊළඟ රටේ ප්‍රධානම අවශ්‍යතාවය මොකද්ද කියලා හදනකොට ඒ අවශ්‍යතාවය ගැනමත් තාම මේ තේරුම් ගන්න නැහැ. ඔකට මට හිතනවා අර කාලයක් තිබුණානේ අධ්‍යාපනයේදී කුමක්ද භූමිකාව කියන තැනවලදී ඇව්වා මේ අපිට ගුරු පුහුණු වලදී කියලා දුන්නා. බඩගින්න ඉන්න කෙනෙකුට මේ මාළු එක් දෙන්න එපා. ඒතොර එයා ඒක කාලා ඉවර කරගනි, පුළුවන් නම් මාළු අල්ලන හැටි කියලා දෙතෙක්. ඒක තමයි තිබුණේ. ඒක ටිකක් ජනප්‍රිය ප්‍රකාශයක් වුණා. නමුත් දැන් අධ්‍යාපනයේදී ලෝකය පිළිගන්නේ එහෙම දෙයක් නෙවෙයි. මේ බඩගින්න ඉන්න කෙනෙකුට ආහාරයක් දීමක් නෙවෙයි. අධ්‍යාපනයේ ප්‍රමුඛම කාර්යය වෙන්න ඕන if you teach someone to think critically and be politically conscious. ඒ කියන්නේ විචාරාත්මකව හිතන්න මිනිසු පුරුදු කරන්න. ඒ වගේම දේශපාලන සමිඥානක බවක් දෙන්න හැම පුරවැසියෙකුට. ඒක අධ්‍යාපනයේ මේ මුලින්ම පාසලෙන් ගිලිහෙන්න කලින් දෙන්න. එතකොට තේරෙයි තමන්ට තියෙන ප්‍රශ්නේ මොකද්ද? තමන්ට කණ්ඩ නැත්තේ ඇයි? තමන්ට මේ තත්ත්වයට පත්නේ ඇයි? ඇයි මට මේ අසාධාරණ වෙන්නේ කියලා තේරුම් ගන්න. මට හිතෙන්නේ මෙන්න මේක අධ්‍යාපනයේ ප්‍රමුඛම අරමුණ අපෙන් ගිලිහිලා කියන. මොනවා විදිහ අධ්‍යාපන දුන්නත් අවසානයේ මිනිහේ විචාරාත්මක හිතන්න බැරි මිනිහෙක් නම් මේ සමාජයට යන්නේ අපිට ඊට වඩා සංවර්ධනයක් බලාපොරොත්තු වෙන්න බෑ. මීට වඩා තීන්දුව తీරන ගැනීමක් බලාපොරොත්තු වෙන්න බෑ. හරිම ඛේදනීය තැනක ඉන්න අපි රටක් වශයෙන්. ඇයි මේ ළමයි 44 ලක්ෂයි. දෙමව්පියෝ නැත්. දෙමව්පියෝ ඉන්නවා. දෙමව්පිය හා දෙගුණයක් ඉන්න පයි සාමාන්‍ය විදිහට ගත්තත්. ඒතර මේ ඔක්කොම එකතු වුණාම සමස්ත ජනගහණි කොච්චර ප්‍රමාණයක්ද? ඒතර මේ සියලු දෙනාට සංවේදී මේ ප්‍රශ්නේ ගැන මේ කාට හරි විසංවේදී විදිහට ඉන්න පුළුවන්. සංවේදී නැති විදිහට ඉන්න පුළුවන්. ඇයි මේක තේරෙන්නේ? දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනයේ 40% කරන් දුන්නේ රජයේ ප්‍රමුඖ වක්කීම වෙන්නේ මොකද්ද? ඒක 100% දක්වා ගෙනියන්න වැඩ පිළිවෙලක් හදන්න. ඒක ගැන කිසිම කතාවක්. එතකොට ඒ සඳහා තියෙන ප්‍රධානම කණ්ඩායම ගුරුවරු අසතුටින් නැගින්නේ වහාම
ගුරුවරුත් එක්ක සාකච්ඡා කරන්න. සාකච්ඡා කරලා දෙන්න පුළුවන් දේ මොකක්ද මේ කියලා. දැන් ගුරුවරු මොන විදිහෙන්වත් අර කවුගේ කාලෙක කෙනෙක් කිව්වා මේ මස් රාත්‍රී කතාවක්. ඒක මහා බොරුවක්. ඒක විකාරයක්. මේ ගුරුවරුන්ගේ මේ මස් රාත්‍රී කතාවක් එකට මෙතන අදාළ කරගන්න බැහැනි. ඈ එදා අපි දැන් අවුරුදු 20 ගණක් තියෙන ප්‍රශ්නයක ඒ තියෙන ගෙවීම කරන්න ගියොත් එහෙම එක ගුරුවරයෙකුට රුපියල් ලක්ෂ 50ක් විතර ගෙවන්න. ඉතින් එහෙම එකක් කියලා තියෙනවද කවුරු? මේ තමන්ගෙන් අහිමි වෙච්ච වැටුප ඉල්ලුවොත් එක ගුරුවරයෙකුට රුපියල් ලක්ෂ 25-30ක් ගෙවන්න වෙනවා සාමාන්‍ය ගුරුවරු. එහෙම ඉල්ලීමක් කළා නේද? ඉතින් එහෙනම් මේ මේ ගුරුවරයාගේ අරගලය සමාජගත කරලා තියෙන මේ මතවාදයේ ඉතාම ගජබින්නක්, ඒක බොරුවක්. හැබැයි ඒක දැනෙන්නේ නැති සමාජයක් ඉන්නේ. ඉතින් මේ ගුරුවරුන්ගේ ප්‍රශ්නේ මේ මොහොතේ සමාජයේ තියෙන බහුතරයක දැනෙනවනම් ඒහා සමාන දැනීමක් පාලකයන්ට තියෙනවා. මට මතක් වෙනවා ඔය ඉක්වදෝර ජනාධිපති බෝජන් 1990 තායිලන්තයේ සැමට අධ්‍යාපන ලෝක සමුළුවේදී හොඳ ලස්සන ප්‍රකාශයක් කර මේ තියෙන එක. ඡන්දය යනු තම කැමැත්ත පළ කිරීමයි. එහෙම කැමැත්ත තුල සැඟවි ඇත්තේ තම අවංක අදහස. රටක ආණ්ඩුවක් පත්කරනු ලබන්නේ ජනතාව විසින්. එවන් රටක ජනතාව මැනවින් අධ්‍යාපනයක් ලබා ඇත්නම් නිවැරදි පුද්ගලයන්ගෙන් සමන්විත ආණ්ඩුවක් පත් කිරීම සඳහා නිවැරදි තීරණ ගැනීමට උන්ට හැකි වේ. දැන් මේ රටේ මම දකින්නේ ගුරු බෞතුනි මේ අධ්‍යාපන ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. මේක තමයි තියෙන්නේ. මේ වෙලාවේ මේ අධ්‍යාපනයේ ප්‍රශ්නයක් තියෙන්නේ. තමන්ගේ දරුවන්ගේ අනාගතය පිළිබඳ මේ ව්‍යසනකාරී තත්ත්වේ වහාම ප්‍රමුඛත්වයට ගන්න බැරි නම් ඒක අධ්‍යාපන ප්‍රශ්න. දෙමෝපියකටත් ඒක තමයි. දෙමෝපියන්ට මේ තමන්ගේ ගෙදර දොර හදන්න නම් උමනාව තියෙන දරුවන්ගේ අධ්‍යාපනය පසකලා ඒක ඒ දෙමෝපියන්ගේ අධ්‍යාපන ප්‍රශ්නේ. දරුවන්ගේ අනාගතය පිළිබඳ හිතන්න නැතුව අපිට වෙනත් වෙනත් දේවල් නිර්මාණය කරන්න පුළුවන්ද? බැහැ. ඒතොර අපි කවුද මේ තීන්දුව තීරණ ගැනීමේ ක්‍රියාවලිය? මම මේ අවුරුදු නිදහසෙන් පස්සේ දිගටම පත් කරගත්ත නිදහසට ඉස්සෙල්ලා අපිට බලපෑම් කරන්න බෑ කියන්නේ. හැබැයි අපි කැමැත්තෙන් අපේ කැමැත්තෙන් පත් කරගත්ත මේ සියලුම දෙනා අන්තිමට අපි රට ගෙනලා තියෙන තත්ත්වය කොහොමද? අධ්‍යාපනයෙන් තමන් ජාතික ආදායමින් අධ්‍යාපන වියදම් කරන ප්‍රමාණය කොච්චරද? ඒක ඒක ඉතාම සුච්චමක් වෙනකොට ගුරුවරුන්ගේ වැටුප ගැන ආණ්ඩුවේ ප්‍රශ්නයක් වෙනවා තමයි. හැබැයි ඒ තීන්දුවයි මේ දක්වා කවුරුත් ඉන්නේ නැත්තේ. එහෙනම් අපි එහෙම හිතන්න පුළුවන් ප්‍රජාවක් පත් කරගෙන නැහැ අපේ රටේ පාලකයන් වශයෙන් අපි අත. ඔවුන් කුමක්ද කරන්නේ? මේ වෙලාවේ මුදල් නැහැ කියනවා නම් ගුරුවරුන්ගේ ප්‍රශ්නෙට මේ පොඩි මුදලක් වැඩි වෙච්ච එක නැවත ගුරුවරු ගුරු සංගම් ඉල්ලා සිටින විදිහට ඔවුන්ගේ වැටුප් වැඩිවීමකට එකතු කරගන්න බැහැ නම් ඒ සඳහා වේදන් දරන්න බැහැ කියනවා නම් අපිට පැහැදිලිව පේනවා මේ රටේ. දැන් අපි දැක්ක ඊයේ පෙරේදා ඉස්තරා අමිතිවරේ මේ තාම අශෝභන වැඩක් කරන්න මේ යන්නේ ගුවන් යානෙ. හෙලිකොප්ටරකින් යන්නේ. ගිහිල්ලා මේ සමාජ විරෝධී වැඩක් කරන්න තමන්ගේ අමාත්‍ය බලතල වාගේ. ඊට පස්සේ කියනවා නෑ ඒක එයා කියන මම ගියා තමයි නම තමයි පෞද්ගලික. කොහොමද මේ තීන්දුව? කොහොමද මේ තීන්දුව? ඒතොර මේ තීන්දුව බාර ගන්න ඕන අපි කොහොමද? මේ කවුද කියන එක නෙමෙයි මේ ආණ්ඩුවද ඉස්ලාම්ද කියන එක නෙමෙයි මේ අපි පාලනය කරන් ඉන්නේ අපි ගැන තීන්දුව ගන්න අත උස්සන් ඉන්න පිරිසකේ තත්ත්වය. ඉතින් මේ වගේ පිරිසක් පත් කරගෙන අපි තමයි අපි අපේ අරගලේ කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මම මෙතනදී පැහැදිලිව කියනවා අපේ රටේ තියෙන මේ විසංවේදී බව පාලකයාට වගේම ජනතාවට තියෙන එක අධ්‍යාපන ප්‍රශ්න. ඒ නිසා ගුරු බවතුන් ඉස්ලාම් හිතන්න ඕන මේ අපි මැරෙන දවස තීන්දුව කරන්නේ මේ අද ඉන්න දරුවන්ගේ. ඒතර මේ දරුවෝ ටික වෙනස් කරන්න මේ දරුවෝ ටික වෙනස් කළා අපි මැරෙන දවස ඉතාම සුන්දර රටක් සුන්දර සමාජයක් බිහි කර ගන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් තමයි අපි හෙට ඉඳන් ක්‍රියාත්මක කරන්න වෙන්නේ. මොකද අපිට මේ ප්‍රශ්නේ කොහින් නිම වුණත් අපිට වහාම පාසල් පද්ධතිය ගිහිල්ලා ළමයි එක්ක ගණිතන කරන්න තියෙන අවශ්‍යතාවය මම හිතර සෑම ගුරුවරයෙකුටම තියෙනවා. ඒ නිසා ගුරු සංගම් මේ වෙලාවේ ඉතාමත්ම අඩියක් පස්සට අරගෙන යම්කිසි ධනාත්මක ප්‍රතිචාරයක් මේ රජයට දක්වලා තියෙනවා. රජයත් මේ වෙලාවේ අඩියක් පස්සට අරගෙන එහෙම නැත්තම් මේ එකඟතාවයකට එන්න පුළුවන් ක්‍රමවේදයක් නිර්මාණය කරගෙන ඔවුන්ගේ කාර්යභාරය. මේ වෙලාවේ මම දන්නවා කිසිම ගුරුවරයෙක් නැවත මේ විදිහේ අරගලයක් ඉන්නේ නැහැ. මේ පාලක පැලැන්තියේ තියෙන විසංවේදී බව තමයි මේ ගුරු අරගලේ මේ දක්වා දුරදිග යන්නේ. එහෙමනම් ගුරුවරුන් වෙන අපි මේක කුමක්ද කරන්නේ? ගුරුවරුන් වෙන අපිට මොකක්ද තියෙන්නේ? දැන් ගුරුවරු අපි ළමයි එක්ක සංවාද කරන જાතියක් මට ඒක උඩට පතක් වෙනවා. මම ඔය වැඩසටහන් වලදී ගුරු බවතුන් පුහුණු කිරීමේදී කියනවා මේ ගුරුවරයාගේ භූමිකාව වන්නේ හොඳ පුරවැසියෙක්. හොඳ පුරවැසියෙක් කියලා කියන්නේ මම හොඳ පුරවැසියෙක් වෙන ගමන් මම අනිකා පුරවැසියෙක් බවට හොඳ පුරවැසියෙක් බවට පත් කරන්න මේ අධ්‍යාපනය කියන මෙවලම පත් කරනවා. ඔබ දන්නවා අපි කාටත්
අධ්‍යාපනය ගැන කියනකොටද education is most powerful weapon. අධ්‍යාපනය තමයි බල සම්පන්නම ආයුධය. මොකද මොන ආයුධයද? සමාජය වෙනස් කරන්න පුළුවන් ආයුධය. එහෙනම් මේ ආයුධය තියෙන්නේ අපේ අත. ඔබේ අත. ඔබ මේ ආයුධය හරියට පාවිච්චි කරන්න. ඒක හෙට දවසේ ඔබේ භූමිකාවක් වෙයි. මේ අරගලේ අනිවාර්යයෙන්ම ගුරුවරුන්ට ධනාත්මක විසඳිය යුතුයි. ඒක විසඳෙනවා. ඒක එසේ දක්වා මේ ගුරු අරගලේ අපි හරි යනවා. හැබැයි ඒතනින් මේ සමාජය වෙනස් වෙන දේ මේ අරගලේ නවතින්න බෑ. ඉතින් ඔබ ඔබේ භූමිකාව තුල මේ රටේ පුරවැසිය හදනකොට මට මතක් වෙනවා මේ 28 වෙනි වගන්ති තියෙනවා අයිතිවාසිකම් නන්නදරු නිදාස ක්‍රියාත්මකව භුක්ති විඳීමත් යුතුයකම් හා බැඳීම් ඉටු කිරීම වෙන්ම පැවැත්විය නොහැකි. එහෙන් මොනවාද මේ පුරවැසි කරන්න ඕන? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නීති ආරක්ෂා කොට අනුගමනය කිරීම. ඒ නිසා මේ රටේ පුරවැසි ලෙස ගුරුවරේ කටයුතු කරනකොට ඔවුන්ගේ වෘත්ති අරගලයේදී අර අපේ ජෝසප් ස්ටාලින් මහත්මයා කිව්වා වගේ ඒක වෘත්ති අරගලයක්, ඒක නීත්‍යානුකූල අරගලයක්. ඒක මේ කාටවත් මේ බලය පාවිච්චි කළා යටත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙමනම් ඊට ඒක සාකච්ඡා මාර්ගයෙන් ගුරු වෘත්ති එකඟතාවයකට ඇතුල් වෙලා මේ ප්‍රශ්න විසඳනවා මිස මේ කාටවත් තියෙන ඇඟේ හැයියෙන් මේ ප්‍රශ්න විසඳන්න හදනවා නම් ඒක ඒක මුලාව. ඒ ඇඟේ හැයියෙන් මේ ප්‍රශ්න විසඳන්න බෑ. එහෙම මේක අධ්‍යාපනය කියන්නේ මානසික කටයුතු. මම අසතුටෙන් ගිහිල්ලා මගේ දරුවන්ට මට උගන්වන්න කියන්න බෑ. මම අපේ ගෙදර ප්‍රශ්නයක් තිබිලා මට පන්ති ගිහිල්ලා වැඩ කරන්න කොච්චර අමාරුද? ඒයි මම සතුටින් යන ගුරුවරයෙක් හදන්න. ගුරුවරයාට මේ බලහත්කාරයෙන් උගන්වන්න කියන්න බෑ. තුවක්කු තියාගෙන උගන්වන්න කියන්න බෑ. බල මේ 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 ඕගේ සේවය පහ කරනවා නැත්තම් උගන්නපන් කියන්න බෑ. එහෙම ක්‍රියාවලියක් වෙන්න බෑ අධ්‍යාපන. අධ්‍යාපන ඊට වඩා මානසික දෙයක්. අපි සතුටින් තියෙන ගුරුවරු ටික. සතුටින් උගන්වන ක්‍රියාවලිය අධ්‍යාපනය කියන්නේ. අපේ දරුවන්ට අපි ආදරෙන් සලකන ගුරුවරයෙක් බිහි වෙන්න නම් ඔහු සතුටින් තමන්ගෙන තෘප්තිමත් භාවයෙන් වැඩ කරන ගුරුවරයෙක් වෙන්න. එහෙම නැතුව මේ පහුගිය දවස්වල ප්‍රකාශය සිද්ධ වුණා මේක මේ ත්‍ස්තවාදී වැඩක් කියලා මේක මේ ප්‍රකාශයේ ප්‍රකාශ කරනකොටම අපේ සමාජයේ මේ මේ වගේ පාලකෝ බිහි වුණේ ඇයි කියලා මට නම් හදවතට ලොකු මේ අසරණ බවක් දැනෙනවා. ඇයි මේ වගේ මිනිස්සු මේ වගේ ප්‍රකාශ කරන මිනිස්සු කොහොමද බිහි වෙන්නේ කියලා. ඊළඟ කාරණේ තමයි ජාතික අභිවෘද්ධි වර්ධනය කිරීම හා ජාතික සමගිය පෝෂණය කිරීම. මේක සෑම පුරවැසියෙක්ම වගකීම. ඇයි මම මෙහෙම කියන්නේ? මෙහෙම කියන්නේ ගුරුවරු දැන් හිතන්න. මේ ගුරුවරු මේ මෙච්චර කල් එකිනෙකා අතර බෙදීම ඇති කළා මේ එකිනෙකාගෙන් ශක්ති කදම්බයන් විකසිත කරන වෙනුවට ඔවුන් බෙදා කොටා එන කොටාගෙන ගන්න සමාජයක් නිර්මාණය වෙමින් පවතී. ඒ සඳහා විවිධ දේවල් කොමාරු කරගන්න. ආගම කුලය ජාතිය පන්තිය මේව පාවිච්චි කරමින් මේ අපි එකිනෙකා අතර මේ මෙහෙම සමාජයක් අපි නිර්මාණය වෙමින් පවතී. එහෙනම් ඒකෙන් වළක්වන්න තියෙන්නේ අපිටම තමයි. ඒ වගේම තමයි තමන් විසින් තෝරාගෙන ලැබූ රැකියාව හෘද සාක්ෂියකින් නොපිරේලා වැඩ කි. මේක අත්‍යවශ්‍යයි. මේ ගුරුබවතුන් මේ කරන කාර්යයත් එක්ක මේ අපි හෘද සාක්ෂිය නැති මිනිසුන්ගේ කටයුත්ත තමයි අපිට පේන්නේ. අපි ගුරුවරු වන හෘද සාක්ෂියක එක වැඩ කරාම අපිට පේනවා. අපි ළමයි හදන්නේ කොහොමද? අපිත් එක්ක යන්නේ නෙවෙයි අපි පහු කරලා යන්නේ. හැම ගුරුවරෙක්ම මම දන්නවා ඒකයි. මට ඉහෙලින් යන දරුවෙක් හදන මිසක්ක මට මගේ පිටිපස්ස එන කෙනෙක් මම බිහි කරලා නැහැ. මම ගුරුවරයෙක් වශයෙන් හෘද සාක්ෂිය එකඟව මම වැඩ කරා කියලා මම සතුටු වෙන්නේ හැම වෙලාවෙම ඒකයි. එහෙනම් මට මේක දැනෙනවා. මේ මේ විදිහටම අනිත් ගුරුස්ට දැනෙනවා. හැබැයි අපිට දැන් තේනවා අර පැනමන කඩිති ගීතේ පේන විදිහට අපි සමහරු බිහි කරලා තියෙන මේ රට පාලනය කරන මේ රටේ අපි වෙනින් මේ ගුරුන්ට අවලාද කරන මිනිස්සු බිහි කරේ කොහොමද කියලා අපේ මහත්සක්ති දැන් ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඊළඟ කාරණේ පොදු දේපළ සුරක්ෂිතකර ආරක්ෂා කිරීමද පොදු දේපළ අයථා පරිදි ප්‍රයෝජන ගැනීම හා නාස්ති කිරීමට හේතු ක්‍රියා කිරීම හැම පුරවැසියෙක්ම කරන්න. දැන් අද රටේ මේ දේපළ කවුද භුක්ති විඳින්නේ? කොහොමද භුක්ති විඳින්නේ? කොහොම ඒවා දීලා තියෙනවද? පාරටියක ප්‍රමුඛත්වය දීලා තියෙනවද? මේ මුදල් වියදම් කරන්නේ කොහොමද? ජාතික ආදායමෙන් කොහොමද අධ්‍යාපනයේ මුදල් වෙන් වෙන්නේ කියලා මීට කලින් විද්වතු කතා කරා. එහෙමනම් මේ වගේ තැනකට යන්නේ කොහොමද? ඈ ඇයි අපි මේ රටේ කොච්චර හොරකම් වෙලා තියෙනවද, නාස්ති වෙලා තියෙනවද කියලා අපිට කොච්චරක් හැම දවසෙම දැන් අපි දැක්ක රජයේ තියෙන මේ එකක් සතුස කියලා මිලියන 70ක් මේ නාස්ති කළා. මේ සුළු මොකද? ඒවම නැවත අපෝ සතුස දෙකක් දෙන්න සූදානම් වෙනවා. එතකොට තවත් මේ මහජන බදු අපි මතක තියාගන්න උතුතුනි. සාමාන්‍ය කෙනෙක් මේ සාමාන්‍ය පවුලක් වුණත් රුපියල් 10 10යි 20 10 අතර ප්‍රමාණය බදු වශයෙන් හැම මාසෙම වියදම් කරන මේ එකතු කරගන්න මේ රජු. ඉතින් ඒක පෙරලා මහජනතාව දෙනකොට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. මේ වෙලාවේ නම් සෞඛ්‍ය, ඊළඟට අධ්‍යාපනය, ඊට වඩා මොනවද? ඊට වඩා මහජනයට අවශ්‍ය දේවල් තියෙනවා. ඒවා අනිත් ඔක්කොම ඊට පස්සේ එන දේ. හැබැයි ඒක හිතන්නේ නැහැ. ඉතින් ඒ தත්ත්වය තුළ තමයි මේ ගැටලුව ඔඩු දුවලා යන්නේ. ඊළඟ කාරණේ මම ගන්නවා සෙසු අයගේ අයිතිවාසිකම් හා නන්නදරු නිදහස කරු කිරීම. අතක තියාගන්න අපි හැමෝටම
එකිනෙකාගේ අයිතිවාසිකම් භුක්ති විඳින්න පුළුවන් වෙන්න වපර දෙන්න. හැබැයි මේ අයිතිවාසිකම් භුක්ති විඳිනකොට අනේකාගේ අයිතිවාසිකම් වලට ප්‍රශ්නයක් වෙන්න බෑ. අර ඉන්දියාවේ කියමනක් තියෙනවා මගේ අතේ තියෙන කුඩේ වනන්න පුළුවන්. හැබැයි මේ කුඩේ අනේකාගේ නහය ගෑවෙනවා. වහා මෙතන නවත්ත ගන්න. ඊටෙන් යන්න බෑ. ඒ නිසා අපි කාටවත් මේ වෘත්ති අරගල ඉන්නේ අපිට අපේ අයිතිවාසිකම් භුක්ති විඳින ගම අපිට සංවේදී වෙන්න වෙනවා අනිකුත් අයිතිවාසිකම් වලට. අන්න ඒකින්ද අපි මේ දරුවන්ගේ අධ්‍යාපන අයිතියට ගරු කරන මිනිස්සු වගේ ආය දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරන කණ්ඩායමක් නම් ගුරුවරු දෙමව්පියොත් එක්ක එකතු වෙලා වහාම මේ රජයට බලපෑම් කරන්න ඕන. අපි මේ ප්‍රශ්نين හෙට නවත්තන්න අපි සූදානම්. රජය මේකට ගන්න ඕන පොදම පියවර අරන් ගන්න. මේක තවදුරට දවසක් හෝ පරක් වෙනකොට අපි කැමති වෙන්නේ. අපේ ජෝසප් ස්ටාලින් මහත්මයා කිව්වා වගේ මේ කිසිම ගුරුවරෙක් සතුටින් මේ වෘත්ති අරගල ඉන්නවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. හැබැයි දැන් ගුරුවරු තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳ හොතර බදන්නේ මේ අයිතිවාසිකම් මෙච්චර කාලයක් අපි ඉල්ලන්න නැතුව හිටියා. හැබැයි ඉල්ලන්න පටන් ගත්තට පස්සේ සමාජයෙන් අපිට ලබා දෙන්නේ මොකක්ද? සමාජය අපිට කොහොමද සලකන්නේ කියලා අපි දැන් දන්නවා. මේ ගුරුන්ට ගන්න මඩ ව්‍යාපාර. මේ ගුරුවරු තමන්ගේ වෘත්ති හරගලයක් කරන වෙලාවේ සමාජයේ සංවේදී වෙලා මේ තමන්ගේ දරුවාගේ හෙට දවස උගන්වන්න ගුරුවරයා නේද? මේ පාරට බහැලයි. ගුරුවරයා නේද මේ අසරණ වෙලායි. ගුරුවරයාට නේද මේ සොච්චම් පඩියක් ගෙවන්නේ කියලා අපි හිතන්නේ. මේ ඒ එතනට සමාජය යනවා නම් අපි වහම කටයුතු කරන්න. ඒ නිසා අපි සූදානම් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරන්න කියන මතේ ගුරුවරු ඉන්නවා. එහෙනම් ගුරුවරු එකට සූදානම් දෙමව්පිය වහම බලපෑම් කරන්න ඕන රජයට මේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය මේලයි තහවුරු කරන්න ඕන. ඒ සඳහා අපි උපාය මාර්ගිකව විවිධ ක්‍රමවේද මේ කොවිඩ් තත්ත්වය තුළත් අනුගමනය කරන්න ඕන. දරුවන්ගේ විභාගේ අපි පේනවා මේ දරුවන්ට අවුරුද්දක් විභාගේ කල් ගියද දැන් මගේ පුතා උසස් පෙළ කරන දරුවෙක්. ඉතින් මේ දරුවාගේ අධ්‍යාපනයේ අවුරුද්දක් කල් ගියා කියන්නේ කොහොමද මම අනික මේ දරුවාගේ ජීවිතේට මේ ආපහු මේ අවස්ථාව දෙන්නේ? එහෙම දෙන්න බෑ. වෙනත් රටකට අධ්‍යාපනය ලබා දෙන්න යන දරුවෝ කොහොමද මේ යන්නේ? එතකොට ඒ රටවල් ඉස්සරහට ගිහිල්ලා මේ ළමයට අවස්ථාව නැති වෙන්න පුළුවන්. ඉතින් මේ සමස්ත දේ බැලුවම විභාග කල් දාන්න බෑ. විභාග කල් දාන්න සිද්ධ වෙලා තියෙන මේ තත්ත්වය තුළ ඒ දරුවන්ගේ මේ විෂය කරුණු තහවුරු කරන්න කොච්චර නම් වැඩ කරන්නද? මේ රජයකට මේ කැබිනට් එකේ ගත්ත තීන්දුව ගැන ගුරුවරුන් සාකච්ඡාවක් දෙන්න මේ මාස දෙක තුනක් කල් අරිනවා. මේ මිනිස්සු නිදාගෙන තියෙන්නේ. මේ දිවාරය වැඩ කරන්න ඕන වෙලාව. දිවාරය වැඩ කරන්න ඕන වෙලාව මේ වෙලාවේ. හැම නිලධාරියෙක්ම අපි ගුරුවරු අපි සියලු දෙනා. මොකද මේ අපිට කැපවෙන්න අවශ්‍යයි. මේ කැපවීම නොකර කරන්න බෑ. දැන් මම ඊයේ පෙරේද වැඩසටහනක් කරා මේ පෙරපාසල් දරුවෝ මගේ සබ්ජෙක්ට් එකේ ඉන්න දරුවෝ ළමයි 580,000 පෙරපාසල් වලදී. අද වෙනකන් කතාවක් නැහැ. මේ ළමයිද මොකද වෙන්නේ? ලබන ජනවාරියේ ඉස්කෝලේ යන්නේ. ඉස්කෝලේ ආවම පස්සේ ගුරුවරුන්ට මොකද වෙන්නේ? වෙනදා පෙරපාසල් තියෙන්නේ කරුණු දෙකකට. එකක් තමයි ප්‍රවේශ දක්ෂතා හදාගන්න. අධ්‍යාපන ලබන්න තියෙන ප්‍රවේශ දක්ෂතා. අනික පාසලට සූදානම්. ওই දෙකම නැතුව ඉස්කෝලේ આવොත් ළමයිට මොකද වෙන්නේ? ළමයි ගුරුවරුන්ට පුළුවන්ද වෙනදා වගේ කරන්න? බෑ. මේක ලොකු එතනින්නම් පටන් ගන්න අධ්‍යාපන බිඳවැටීම ඔවුන්ගේ ජීවිත කාලෙම බිඳවැටෙන්නේ. ඉතින් මේ වෙලාවේ ගෙවල් වල ඉඳ තියාගෙන ඉන්න ළමයි ටිකක් දෙමව්පියත් එක්ක එකඟ වෙලා වහාම අපි මේ මුල්ලමවිය සංවර්ධනයේ දායක වෙන්න ඕනේ. නැත්නම් ළමයි හෙට ඉස්කෝලේ ආවට පස්සේ කොහොමද ප්‍රවේශ දක්ෂතා නැතුව පෑන්සලක් අල්ලන්න නිවද්දු අල්ලන්න බැරි ළමයට හෙට ඉඳන් අකුරු ලියන්න බැන්නේ. ඒතර ළමයි ගුරුවරයාට සිද්ධ වෙනවා මේ මූලික ප්‍රවේශ දක්ෂතා ටික හදන්න. ඒක වැරදි විදිහට. දැන් මේ ගෙවල් වල ගොඩාක් වැරදි දේවල් කරනවා. ළමයින්ට හානි. දැන් මේ පෙරපාසල් ළමයින්ට මම දැක්ක මහ ප්‍රාණ අකුරු ගන්නන මේ ඔන්ලයින් ක්ලාස් ටික. මොකද්ද මේ? මේවා ගැන නියාමනයක් නැද්ද? ඉතින් රජයේ මේ වෙලාවේ නිදි පරාගෙන මේ බලධාරීන් නිලධාරීන් එකතු වෙලා මේ වෙලාවේ ගොඩාක් වැඩ කරන්නේ. මේ ළමයි නාස්ති කරන ළමයින්ට වීඩියෝ ගේම් ළමයි නොබිලා තියෙන වැරදි මාධ්‍ය මේ වගේ ආරක්ෂා කරන්න කොච්චර වැඩ කරන්නේ? කිසිම දෙයක් නැහැ. කටවත් තියලා මේවා උහි යනවා. ළමයි ටික නාස්ති වෙනවා. ළමයිගේ අධ්‍යාපනය මේ මෙහෙම අන්න එකයි කිව්වේ අපි තෝරගෙන තියෙන ඉතාලම වැරදි කණ්ඩායමක්. ඒක නැවත නොවෙන්න. ඊළඟ කාරණේ තමයි හිතවතුනි ස්වභාව ධර්මය හා ස්වභාවික සම්පත් රැක ගැනීමද ශ්‍රී ලංකාවේ සෑම තැනකම යුතුකම් වන්නේ කියලා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ පුරවැසියෙක්ගේ යුතුකම් සහ වගකීම් කියන දැන තියෙනවා. ඉතින් මේක හැම කෙනෙකුගේම වගකීම. මේක රටේ පුරවැසියෙක් වෙන ඕන කෙනෙක්. මේක ඉහළ ඉන්න පාලකයාගේ සිට පාරේ ඉන්න මිනිස්සුන් දක්වා සියලු දෙනාම. ඉතින් මෙන්න මෙතන මේ පුරවැසි භාවයේ අහිමිච්ච රටක තමයි අපි. ඉතින් අධ්‍යාපන විසින් විය යුත්තේ ඒක. ඉස්කෝලේ යන්න ගියත් සමහර මිනිස්සු ඇත්තටම අධ්‍යාපනිකව බලගැන්විලාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉස්කෝලේ යන්න ඇති වැස්සකට හරි. නමුත් මේ තීන්දුව ගන්නකොට තේරෙනවා මොකද්ද මේගොල්ලෝ අධ්‍යාපනය කියලා අරන් නැහැ. ඒකද මේ වෙන්නේ? ඒගොල්ලෝ කතා කරනකොට, ඒගොල්ලෝ හැසිරෙන විදිය, තීන්දුව ගන්නකොට අපිට මේක තේරෙනවා. ඒ නිසා පැහැදිලිවම මම ඉල්ලීමක් කරනවා මේ ගුරු බවතුන්ට මේලයි සංවේදීව කටයුතු කරන ගමන් ඔබගේ වෘත්තික භාවයේ පිළිබඳ පෙරට වඩා අපි හිතමින් හිතමින් කටයුතු කරන්න ඕන. මේ වෘත්ති අරගලේ අනිවාර්යෙන් ජය ගන්න ඕන. ඒක ඔබේ වෘත්තීය
ගරුත්වයේ සඳහා කරන කියලිත ආත්ම ගරුත්වයේ ආත්ම අභිමානෙ වෙනින් කලිත වහම අරගලයක් මේ අරගලයේ ඔබ එක මොහොතක්වත් පස්සට යනවා විනුවට මේ සියලුම එක මිටකට අරගෙන රජයට බලපෑම් කරනකොට මේකට එක එකත් පසව ඉන්න ඕන පිරිස තමයි ආදරණීය දෙමව්පියනි ඔබ දෙමව්පියනි මේ කට මේ අරගලයේ ඔබගේ මේ මේ අද ඉන්න ගුරුවරයාගේ ප්‍රශ්න නෙවෙයි ඔබේ දරුවාගේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක් ඔබේ දරුවට ඵලදායි මේ ඒ වගේම මේ ප්‍රමිතිගත අධ්‍යාපනය දීම සහතික කරන්න නම් මේ ගුරුවරයාගේ අරගලයේ අනිවාර්යෙන් ජයගත යුතුයි ගුරුවරයා හෙට මේක පරාජය කළ ස්කෝලෙට ගෙන්නගෙන වැඩක් නැහැ හෙට ඊට පස්සේ මේ ගුරුවරයාට අර මං කලින් කිව්වා විදියට කවදාකවත් සතුටින් වැඩක් කරන්න බැරි වෙයි ඒ නිසා ආදරණීය දෙමාපියනි මේ ගුරුවරයා ඉල්ලන මේ Tamanට අහිමි කළ වැටුප ලබා දී මේ අරගලයට දෙමාපියන් වශයෙන් ඔබ දායක වෙන්න හෙට ඔබේ දරුවට මෙන්න මේ අධ්‍යාපනයෙන් ඔස්සේ නියම පුරවැසියෙක් වෙන්න මඟ පෙන්වන එක මේ ගුරුවරු සිදු කරා ඒ නිසා ආදරණීය ගුරුබෞතිනි if we teach today as we taught yesterday උඹලා ඊයේ උගන්න පිටර අද උගන්නනවා නම් අපි ළමයින්ට කරන ලොකු අසාධාරණයක් කියලා ජෝන් ඩිවි කිව්වා ඒ නිසා අපට අද ලොකු අරගලයක් කරන්න වෙනවා මේ ලෝකේ වෙනස් වෙනට සාපේක්ෂව ළමයි වෙනස් වෙලා තියෙනවා ඒ වගේම මේ කොවිඩ් වසංගතය තුළ විශාල විදිහට ළමයි වෙනස් වීමකට ලක් වෙලා තියෙනවා ළමයි විවිධ මානසික ගැටලු වෙනවා ළමයි විශාල ගාණක් දිවින අහ ගන්න තියෙනවා දිවින අහ ගන්න උත්සාහ කරලා තියෙනවා ළමයි විශාල ප්‍රමාණයක් සමස්ත විදිහට මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙනවා මේක හිතා ගන්න බැරි තරම් හෙට අපිට ඉස්කෝලේ ඇවිල්ලා වැඩ කරන්න වෙන්නේ සම්පූර්ණ වෙනස් පසුබිමක මේ ඒ හින්දා අපට සෑහෙන මේ වගකීමක් පැවරලා තියෙනවා ඒ නිසා මම රජයට බලපෑම් කරනවා රජයට වහමිල්ලා සිටිනවා හෙට ඉස්කෝලේ පටන් ගන්න එක මාසයක් කල් ගියත් හෙට ඉඳන් ගුරු වෘත්තක පටන් ගන්න කොහොමද කොවිඩ් වලින් පස්සේ ළමයි උගන්වන්නේ මේකට වහම වැඩසටහන් කරන්න මේ විශ්වවිද්‍යාල පද්ධතිය පෙළ ගැහෙන්න අධ්‍යාපන පුහුණු කිරීම කරන අපේ විද්‍යාපීඨ ටික එකඟ වෙන්න ඕන. ඒ වගේම ජාතික අධ්‍යාපන ආයතනයේ මේ සියලු දෙනා එකතු වෙලා දැන් වහාම සැලැස්මකට යන්න ඕන. අපිට මේ නැවතත් කොවිඩ් වලින් පස්සේ සාම්ප්‍රදායික ඉගැන්වීමකට යන්න බෑ. ළමයි එන්නේ සාම්ප්‍රදායික ළමයි නෙවෙයි. මේ ළමයි හරි අසරණයි. මේ ළමයින්ට මඟ පෙන්වීමක් කරන්න තියෙන සියලු දේවල් මේ වෙලාවේ අහිමි වුණාට ළමයි නොමග යවන බලවේග ඔක්කොම ක්‍රියාත්මකයි. අපි දැක්කනේ ඊයේ බාහිර රැදියන්. ඊයේ බාහිර රැදියන්. දැන් මේ රට කොහොම රටක්ද? දෙයි හාමුදුරනේ මේ මේම රටක් වෙන්න පුළුවන්ද කියලා හිතන් දෙමාපියනි හිතන්නකෝ ඒ දැක්කද ඒ බාර් වල මේ මේ අර ගුරු පොකුරක් ගැන කතා කරපුවයි නිස්සද්දෙන්නේ දැන් හිත හිත ඉඳන් බාර් පොකුරත් මේ තමයි මිනිස්සු පත් වෙලා තියෙන තැන ඒ නිසා මම ඔබෙන් ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා ඔබ අපි මේ හිතන් දෙපා කවදාකවත් ඔබේ දරුවා ගැන හිතන කවුරුත් ඉන්නවා කියලා මේ එහෙමනම් මේ දෙවේයි ඈ එහෙමනම් මේ වගේ තීන්දුව తీරන ගන්නේ ඒ නිසා මේ වෙලාවේ ගුරුවරු කරන සාධාරණ අරගලයක් මේ සාධන අරගලේ ගුරුවරයාගේ භූමිකාව ගැන මම කතා කරන විනුවට මම සෑම ගුරුවරයෙක්ගේම ලා සිටිනවා මේ සමාජය වෙනස් කිරීමේ වගකීම ඔබට බෑර ඔබට පන්ති කාමරේ ඔබගෙන් පටන් ගන්න ඔබගේ පාඩමෙන් පටන් ගන්න එහෙම නැතුව වෙනත් කෙනෙක් ඔබට මඟ පෙන්වනකන් ඉන්න එපා ඒක තමයි මම දැ තීරස කිව්වේ don't wait for leaders කියලා leaders ලා එනකන් බලන් ඉන්න එපා do it alone තනියෙන් කරන්න පුද්ගලයන් පුද්ගලයන් දරුවගෙන් දරුවට පටන් ගන්න මේ සමාජය වෙනස් කරන්න ඒක ඔබට කලන්න පුළුවන් ඒ සඳහා කරන ඕනම අරගලයකද අපි එක්ක වැඩ කරමු කියන ආරාධනය තමයි මම ඔබට කරන්නේ ඉතින් මම මීට වඩා අදහස් ප්‍රකාශ කරන්නේ අපි මතක තියා ගන්න ඕන ඉතාම හොඳ ගුරුවරයෙක් කියන්නේ ඔබ කුමක්ද කරන්න කියලා හොඳ අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් ඔබ ළමයින්ට මඟ පෙන්වන්නේ හොඳට මතක තියාගන්න මේ රටේ පුරවැසියෙක් වීම දක්වා යන ගමනේ ඔබ ආදර්ශමත් ප්‍රතිරූපයක්. ඒ නිසා අපේ මෙහෙදි කියුණා අපේ රට සාක්ෂරතාවය ගත්තම සාක්ෂරතාවේ මේ විවිධ පරාසයන් වල පහළ මට්ටමේ ඉන්නේ. ඒක අපි තමයි අපේ බේසික් ලිටරසි එක ගැන විතරක් විශ්වාස කරන්නේ නැතුව මේ කියන්නේ අපේ තියෙන මාධ්‍ය සාක්ෂරභාවය, මේ තොරතුරු තාක්ෂණය පැත්තේ තියෙන, ඒ වගේම ගෝලීය සාක්ෂරතාවය මේවා ගැන අවධානය යොමු කරන්න ඕන. මේක ගුරුවරුන්ටත් මේක විශාල අභියෝගයක්. අපේ ඒ නිසා මම ඔබෙන් ඉල්ලා සිටිනවා අපි ඉදිරියේදී මේ අපි කටයුතු කරමු. එකම දේ තමයි මේකට අර පැස්පරාගින් වගේ පස්සට ගිහිල්ලා හරියන්නේ නැහැ. මේවා ගැන කතා කරනකොට තමයි හිතනවා මේක වෘත්තිය තුළට කොච්චර අදාළද? මේක කොහොමද අදාළ කරගන්නේ කියලා. ඒකද කියන්න තියෙන්නේ ඔබ ඔබ ඒ සඳහා අභීත කොන්ද ඍජු ගුරුවරයෙක් වෙන්න. ඔබගේ ඔබගේ ළඟට ළමයි ඇවිල්ලා ඉන්නේ. ඔබට ළමයි ටික වෙනස් කරන්න පුළුවන්. ඒක ආයේ මේ කාටවත් මේ කාගෙන්වත් අහා ඉන්න ඕනේ නැහැ. ඔබ තමන්ගේ ගුරු භූමිකාව දන්නවනේ එතනින් පටන් ගන්න. ඒ සඳහා ඔබ තවත් කෙනෙක් යම්කිසි කටයුත්තක් කරනකොට ඒකට උපරිම සහාය දෙන්න.
yuge dewanta keda wacake napur minisuge napur wedenuwe honda minisuge nihenda yawai kiyala Martin Luther King ge prakashe man me welaye demawpiyan gana obata prakasha karamin man mage adahas dakkima nima karanawa oba sadaha bohoma stuti.